්‍රද්ධාවන්ත පින්වතුනී පිනක අසිරිය පිනක බලය පිනක අනුහස කුළු ගැන්වෙන උතුම් දහම්කත්හාවක් කියා දෙන්නයි අද බලාපොරොත්තු වන්නේ. උදෑසන කාලය හිමිදිරි උදෑසන ලාහිරු නැගීගෙනයනමොහොතේ සිතත් ඒ කාලෝක කරගන්න ලෝකය ැසින් හිරු කිරණින් එකලු වෙනවා වගේ. ජීවිතයක් හදවතත් ඒකාලෝක කරගන්න මේ අමා ධර්මය අවශ්‍යයි. දහමෙන් විනයෙන් තොරව ලස්සන වෙච්ච ජීවිතයක් ඉතිහාසේ නෑනේ. දහමින් විනයෙන් මයි ජීවිතය ලස්සන වෙන්නේ. සංසාරගමන සුවපත් වෙන්නේ. අපි ඉතිහාස සසර ගමනේ සැදම්පත් ලබුවන ට ැ තනතුර ැබවන කෝම ැබේ දරමේ විනේ මුල්රගෙන ධානය සේලේ මුල් කරගෙන. එනිසා ඉතිහාසේත් අදත් හෙටත් කොයි කවද මේ උතුම් ධරමය පුරුදුකලොත්නං ඒ ස්්‍රාවකයාට සැනසීමයි. අධර්මය පුරුදුවනු සැනසීමක් හම්බ වෙන්නන්නේ නෑ. ඉතින් එනිසා පිනගැන් අපි නිතර කතතාහකරන් ෝනි පින් පුරවාගන්න ඕනේ අද දවස ගැෙනකොට මන් ට්‍රෙස්කරු පිනමක්ද. හොඳට බලන්න. ද දස මට නමිය පිනක් සිද ුණද, සීලමය පින සිද වුණද, ටිකක් හරි භාාවනා කරගන ලැබුණද. මුණ ධර්මයම්න් පිරවාද හිත පිරිසුදු කරගත්තද, වැදි සිද්ද වද, අඩපාල සිද ුණාද ංවරුණද, නරකපචචන කියවුණද. මේ ගැන හිතල බලන්න. නැ ම් මරනංචකට ගිහිල්ලා ළ මුත්ර ගොඩ තිල්ලකට ඕකල්පනාවටාව. අරතින වේදනාාව මදීට මනසටත්ෙන බල්ලවත් වේදවා. ඒ ජීවිත අවසාස කායික කොමත් ින්ද වන්ද වෙනවා කොයි කවරු මරුණත් ද වෙනවා. ඒ විඳවිල්ල මදිිට මානසික වත් ගින්නක් දාගන්න ඇස්තු ව පකරුව. කායික වේදනාව නියතයි. කිසිීම කෙනෙක් වේදනාවෙන් තොර මැරිලනෑ පිරිනිවන් පානොවතුමො හැර එනිසා මරනේඉදිරයේ මල්ලමුත්‍රා පිටවෙලා. කෙල්ල බේරිලා සොටු හිරවෙලා සෙම හිරවෙලා බඩබැල් පෙරලිලා වෙන් නි සෑම විකෘතියක් රප වෙලාතමයි. ඒජ වි මේ හුම ැල රුද්දවෙලා යන්නේ වෙනකන් තමයි අපි මේ උඩ පනන්න හිනාවෙන්නේ නොටන්නේ ගයන්නේ වයන්නේ ඔ හැම සෙල්ලමක්මවෙෙදක්වා. ඉති මිනිස්සු හම කිව්හම හිතනවා කොහමත් මැරනවාන්නේ ඉති මරනකක් මරනකන් තමයි හම දේම කරන්නති ඒක මිත්‍ය දෂ්ටිය ේම දාහසක්ගන්නපා. මැරුන්ට පස්ේ ඔක්කො හර වෙනවන හොදයි කාලයන්දර නට ඉන්න එක. හැබැයි මරනේ කියන තවත් ආරම්භයක් පමයි. මොක කාරම්යද. ඒයිම ජීවිතය කාරම්භයක්ක් ජීවිතයක් හම්බෝනොත් මොනවද ලැබෙන්නේ කඳුල්ල සෝකය පසු තැවේ පවීම ඕවන ලැබෙන්නේ ජීවිතයක් හම්බෝනා කියැන හැක් ලැබෙනවා කනක් ලැබෙන නාසයක් දිවක් මේ ශරීරයක් ලැබෙනවා. එතවට අපිතම නැවත මිනිස් ලෝකටාව කිය මිනිස් ලෝක ජීවිතයක් ලැබවා කියලා ඒත්හම්බෙ මටිකමයි. අයිමීට වඩා අමතුරූපයක් නෑන මිනිසුන්ට. එතකට මේ වගේ නාශයක් ලබුණු හොටු දේ ලන්න නැද මේගේ කලක් කටක් ලැබුණස් සෙම සොටු වැගරෙන් නැද මේගේ අස්තක් ලබනු පකරු බේරෙන් නැද. මේමගේ ශරීනයක් ලබපු කවුද සැබවින්ම සතුටු වෙලා ජීවිතයම සංකළේ. එනිසා කුඩාවයස නැත්තම් බාලක කාලේ ඇතරුණ වයසිෙන් එහම නැත්තම් වෙසෙල්ල අකාරවයසිෙන් අවන් වෙලා සෙල්ලා කාරවයව තරුණ වයසිෙන් තරුවයස මැදිවියෙන් මැදිවිය යසට ගිල්ල මෙ අධියර් අවස්ථාකීපයෙන්. ඇ හැබයි මගේ කාලේ කනම් යයි අස්ථාකතුනක්වත් පසකර ගනිීද කියලා කියන්න බැරි මට්ටමකට අපේ ජීවිත අවධානමකට නතුවෙලායිවරයි. ඉතින්න්න නිසා මැරෙන්න්න නියමිතා අපි දිරායායන අපි ගෙවිගෙවී යන අපි. මරුකටක මරුමකයක වැතිරිලායින්න වගේ තබත් සුවසේ නිදන්න හිතනවනං. සුවසේ කන්න බොන්න හිතනවනං, සුවසේ සැනසෙන්න හිතනවනං මිත්‍යාආදහසක්. පොත්තු ට නිසා නිසු ්‍රද්ධහාවන්ධ පෙන්වතුනි මේ ධරමය ඔබේ ජීවිතය මෙතෙක් නොවෝවිරු ශක්තිය මතු කරන්න බුදුරජාණන් ව හ්‍රදේශනා කරන්නේ එහමනත්ත අනේ දුකයිනකේක හඩ හඩා ැල්ලපි බැලපඉන්න නෙමේ. ජීවිතය අත්තියින් අත්තිශයින්ම සාර්ථකත්වය වෙත මේ ජීවිතය හෙවාගන්න වැඩපිළි වෙලයි මේ උදාර බුදු වදන් හි ගැබ් වෙලා පවතින්නේ. සූත්‍රශය දශනාවනක් විනේ වශයෙන් දේශනාවන තිධර්මය වශයෙන් දේශනාවන සෑම තනකම කතාවෙන් ඔබේ මගේ ජීවිතය කොහොමද නිවන වෙත පමුණවාගන්න. ඒ සදා අවශ්‍ය මඟ පෙන්වීම මොනවද තිකෙනක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුළින් අතු කරලා දෙන්න. ඉතින් එනිසා බහගම තුන් වහන්සේගේ මේ ඉගැන්වීම මේ මඟ පෙන්වීම කාට්වත් ප්‍රතික්ෂය පිහෙම කරන්න බයි. මේ මඟ පෙන්වීම ගුවමනා නෑ කල කෙනෙක් කියනවනක් යාට මේ ජීවිත සත්‍යයෝනය කියෙනකයි. යා කියන්නේ. දරජාන්හසගේ ධර්ර මේ ොරුයි කියල කවටුුවල කියවන ඒ කියන්නේ සත්‍යය ොරයි කියලා. එයා කියන ඉර උදාාවෙනනකොට එලිය ැට නෑක නවග කතාව. ඒ මි්‍ය අ දහසක්නේ සූරයා උදාාවෙනකට ලාෝක වැටනවාම ඒ වලක්වන්න මොනම වලාකුල කොට වත්බෑ. ඉර උදාාවුණනත් එල වැටනවන්වුමාන. හැබ ර දාාවන්න කලාතුනකින් කල්පගානකින් තතාගතයන් වහන්සේ කියන රන් හිරු මඩලලා රන් හිරු මඩලෙක්, ලැබි චාලෝකය අපපාදත් මේ බෙදාහදා දෙන්නේ. ඒ ේරන් හිරු මටල නමැති බදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළ සද්ධර්ම රශ්මි ධාරාව. ඇතුල් කරගන්නටඕනි ඔබේ හදවතට මොකද හදවත එකලු කරන්න බාහි රාලෝකයකින් බෑ. මේ ශරීරය ඇතුළේ හදවත ගහාවි පෙනහාලු දුළල පවතින බලවත් අන්ධකාරය. බාහිරෙලියකින් කොහමත් එකලු වෙන්නේෙ නෑ. හැබැයි ඒ කාලෝක කළත් ඒ හදවත ප්‍රඥාවෙන් එකකලු වෙනකක් මුොනන්නම එලියකින් ව. ඒ ලෝක වුනාට වැඩක් වෙනෙන. එනිසා ප්‍රඥාව කියන්නේ ආලෝකයක් ප්‍රඥාව කියන්න ප්‍රභාස්වරයා ප්‍රඥාව කියන්නේ රශ්මි දහරාවක්. එයින් ආලෝකමත්වන්නේ හදවත සිත. ලෝකමත් වෙනවා කියන්නේ අඳුර ඇති කරන දවත් කල දානු. අඳුර ඇති කරන්නේ මෝහේනෑ ඇැති තිමරයෙෙන්. එ මෝහෙ ඉවත් කරල දාන්නයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දහරාවශ්‍යවන්නේ මහය ඉවත් වෙච්චේ දවසට ආලෝකමත් හදවතට සත්‍යය අසත්්‍යය පේන්න ගන්නවා. අන්නේ තත්ත්වයට හදවත පත්කරන්න සිත පත්කරන්න තරම අමාරුයි ආරම්භයේදි. හැබැ අමාරුවෙන් හරිකළොත් ඉදිරියට යද්දි ඒකම එකම සුවය වෙනවා. මිනිසන් <iyorsunuz> <g discretion FOR> ී ැපේ සැබවි ලබන ම දිස්සල් හඳනග ඕ. සපේ ලැබෙන ාවත කියෙල ෝක සියල නාම පාහයේ යන්න. අවසානයේ දුකක් ලබාදන තාවකාලික සැපක් ලබාදෙනන මාාවතක. තාව කාලක ලබාද ැ දර් ලන දු ක තු න ද මත් බින්. නිසා මේවාහන මිනිසුන්ගේ ජවිතවල ප්‍රඥාව නැතුවාන මේ නුවවන තියෙනවා යමක් කමක් තේරෙනවා. තේරෙනවා නම් මේ දහම ගලපගන්න ඇයි ප්‍රමාදවෙන්නේ. මේ මොත්තේ අදවට පුළලන් ලස්සනට ජීවත්වෙන්. අපිට හිතන්න පුළුවන් මේ උදයසන කාලේ. අද දවසම ම විවසීමෙන් ගතකන. අද දවස මම නපුර වචනයක් කියන්නනය කළ හිතන්න පුළුවන්. ඔබට හිතන්න පුුවන් අද දවස මම මගේ සිත්ත තුල මම ක්‍රෝධයක් ආවේගයක් ගැටීමක් ඇැතිකරගන්න මේ ේතුව තින්න බැරිද. න්න පුළවා ඔබ දේමධිස්්ඨාන කරනවා මේ බනකතාාවේ වර ව කොට අධිෂ්ඨාන කරනවා මම අද දවසේ රාගික සිතුවිල්ල කියතට ගන්නනෑ. මම අද දවසේ මානක්කාර හැඟීමක් කියෙතර ගන්නේ නෑ මං අද දවසේ බුදුගුණ සිහිකරකර ජීවත්වෙනවා එමහිතන්න බැරිද. එමහිතන්න පුළවා මං අද දවසේ බුදුරජාණන් වහන්සේ ගැන්නම යොමු කරන සහ ඇතිව මං අද දවස ගේව. ඒම හිතලා ආරම්භ කලො එයාට පුළුවන් ඒ භාග්‍යවතුන් වහන්ස සියලු කලෙසුන්ගේ නතමැදුන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවිි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්න සුදුසුවනසේක සංසාර දුකින් අතමිදුන සේක සෞ කෙලෙසුන් දුර කලසේක මෙම හිතන්න පුළුවන් මෙහෙම හිතනකොට දැන් ඔබේ හිතට පුදුවම සහනයක් මේක. ඔබේ ශස්්ටූන් වහන්සේ සියලු කෙලෙසුන් දුර කලා ශාස්ටූන් වහන්සේගේ හිතේ කිසිී පාපයක්නෑ අකුසලයක්නෑ එනිසා පීඩාවක්නෑ. ඒ හිතනකොට ඔබේ හිතෙත් පීඩාව නැති වෙනවා. ඔබේ හිතෙත් නිවීම මැත්තිවෙනවා. ඔබේ හිත තුඩින් අමූතුසාාන්තියක් මතුවෙනවා. ඒක කාලයක් යැනකට බලබත්වෙනක් දෙගුණ තෙගුණ වෙනවා. ඒ වගේ ඔබ හිතනවන ඒ භාග්‍යබතුන් වහන්සේ සම්මා සම්බෞද්ධයි. සියලු දේ සියලු සත්‍යය සියලු අතහාාර්ථය අවබෝධතල සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ චතුරාය සත්‍යය ගුරූපදේශ නැතිවම කිම ගුරුවරෙකුගේ මඟ පෙන්නීමක් නැතුව අවබෝධ ක. න්නෙම හිතනකොට මෙෙහි කරනකොට ඒ කාන්ත වශයෙන් නියත වශයෙන්ම අවිද්‍යාව දුරුවෙලා ඔබටත් හොඳ නුවන කල්පනා ශක්තියක් පහල වෙනවා ඇයි ඔබ හිතනනි බුදුරජාණන්මාසය ගැනනි ඔබහිතන්න චතුරාර්ි සත්‍යය ගැනෙ බහිතන්නේ සත්‍යය ගැන ඒ කාන්තය එහෙම හිතනකට ඔබටත් ප්‍රඥාව පහල වෙන. නුවන පහල වෙනවා. බොහෝ ප්‍රශ්න හොඳට දකින්න පුළුවවා. තැම් බොහෝදනා ප්‍රශ්න බිසඳගන්න බැරුව පීඩාවට පත් වෙලා මේ අනුවේ. ඒ පිඩාවට පත්වෙලා සමාරු ජීවිත නැතිකරගන්නවාන්නේ පිඩාවට පත්වෙලා සමහර ඉභාගාත හිස ලළුවත ගමන් කරනවානි. ඇයි ඒ ප්‍රඥාවනය ප්‍රශ්න විසඳගන්න. ඔබ හි තන්න එපා ප්‍රශ්ණ එන එක කෙන මන විතරයි මේ ලෝක කියලා. මිනිස්සු හැමෝටම ප්‍ර්නතියෙන හැබැයි ඒ මුහුණුවර වෙනස්. ඒ ප්‍රශ්නවල ආකාරය වෙනස්. ප්‍රශ්නමතුවෙන තැන වෙනස්. ප්‍රශ්නවලට නිමිත්ත වෙන. හැබැයි ඔය හෑම ප්‍ර්යකම මූලයක් තියෙනවා ඒ මූලේ රාගයි. ඒ ේ ලෝභයයි, ඒ මූලේ කෝධයයි ඒ මූල ආවේගය ඒ මූලේ මෝහයැයි. එතකොට ඒ ලෝබ දේශමෝහ නැත්තං ක්‍රෝධ ආවේග අන්දකාර කියන මූලයන් තියන කම්ම ප්‍රශ්න ඇති වෙනවා. ඒ පුද්ගලයාට ප්‍රශ්නය ස්වරූපය තරාතරම මට්ටම වෙනස් වන්න පුළුවන් ඔබහල බලන්න ඔ මහමක්ග හිඟා යන යාචකයකුගේ පාසක මාට නැතන් අයත් අට මමුකුත්ම ප්‍රශ්ණයද කියෙන බහෝ ප්‍ර්ණ කන්දක් කියයි. ඒ මට්ටමින් කියයි. ්‍ර ි ග හ ලාවක් ගත කරන්න ඒගේ හල බලන්න ය සාමාන කම්කරු වැට කන ක ග ඔට ප ප ්න ද හ ප දර හ ල ත්ත ටයිකොට ගන හම දරු වල වැඩ කන්න ලාගටගෙන කවුරුත් කියන්න අසවල් ප්‍රශ්න යනවා. අවංකනම්. අව්‍යාජන. එයත්තෝ කැමතිනම් කියන්න. බදාවත් අපින සතුට න්න කියලා මන්නහි තන්න කලාතුරින් කෙනෙතියි කියලා. එම කිවොත්යා ඒ කාන්තෙන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයේ. ඒම කිවනන්යා ඒ කාන්තෙෙන් මේ ධරමේ පුර්ධකරපුගෙන. හැබයි ඔබ අන්නේනාසනයකට ඇවිල්ලා ගටියයක කිය න්නස්වාමන් වහස කෙනෙ ුණගහල්ලාලහන් ඔබහස සට වද කියලා ඒ කාන්තෙන් වඋන්හසේ මනන් සතුටෙන් ඉන්න. හැබයි මට තාම සතුට මද පැතු ලොකුම සතුට මතාම ලැබුවෙන හැබැ අදවෙනකම්ම සතුට න්නවා කියලා ඒ කාන්තය කිය ඔබ පසල්ලකටගේල්ල ගුණ ධරමමාරක්සාගනවාම. න් ම සතු ම දුක් ර මට බදුරජාන්වාස දුක් නැතිකරන වැඩ පිල් ල කිය ල යන්න. ඉති නිසා ලෝපි කාගෙන්යවත් කොටින්වත් මො භාාවෙන්ව මො ාතිකෝගෙන් වත් ඒ ජාතියට ඒ කුලයට ඒ සංස්කෘතියට ඒ යුගයට ඒ ප්‍රදේශයට අදාල ඕන තරම් ප්‍රශ්වල මිනිසු බැටකනවා. අවසානි මිරි කියලා මැරලෑනයක වෙතරයි වන්නේ. අ ක්හපයක් හපගහලා. ොඩ අයි කන්නන වගේ ිනිසුගේ ජීවිත අවසන් වෙනකොට. පිරසයකුත් න්තිමට බඩ පිරිලත්ම. ඉතින් එහම ජීවිතයක් නඩත්තු කරගෙන ගිල් අවසාය හිස්ව ැරිලයන්නනම් මෙචර උතුම් මිස් ජීවිතයක් ලැබේ ප්‍රයෝජයක්ියයිද. ඉතින් එනිසා මේ වගේ සිතිවිලයේ හිතට දාගෙන හොඳට කල්බනා කරලා. අද දවස ර්ථවත්ව ගත කරලලා හෙටක් ආවොත් ඒ හොඳයි හෙටක්කාවිිනත්තන් ඒ ප්‍රශ්නයක්ම. අද දවස ධර්මය හැසිරෙන්න්න හටක් තිබුණනත් එකක නැත්යි. ද ස ල්ත්ව අද පචසීේ ආනක්සා කරන්න හට දබස ඕන තත්ව. මුත්තුුවෙන් අනාගතය ගැන පැතු මීතේ තියාගෙන අනාගතය වෙනුවෙන් කියලා වර්තමානය පව කරන මිනිසන්ට නාගතය සැපලැබෙන්න්නේන. අනාගතයේ සැනසීමෙන් ඉන්න්නෝනි කළල හිතාගෙන වර්තමානය පව් කරල හම්ප කරන මුදලින් වදාවත් අනාගතයන සැල බන්න බේ. පුළුවන්ම් පෙන්න්න එක්නෙක් පැලමවා කියලෙන කොත්තනක හරි පසනයක් තියෙනවා. ප්‍ර්න න තික වෙනම රණයක් ැයි හදබත ඇතුළ හරි පැහිල පැහිලායි මනිස්සු මහ පීඩාවෙන්ඉන්න. එනිසාත් ධර්මානුකූලව හම්බ කරේ නැත්තං ඒකෑැව කියර සතු ටක්න ලැෙන්නේෙමනේ ධරමාණුකූලව හම්බ කරපු දෙයක් අනාගතය දුකට හේතුවවෙන්නෙන එනිසා ිනිස්සු හම්බ කරඇදි ධරමාණුකූලව ිනිස්ු ජීවතත් ඇද ධර්මාණුකූලව මනිස්සු හිතදදි ධර්මාණුකූලව මනිසු වචන කතහ කරදදි ධර්මාණුකූලව කිසි කෙනෙකුට පීඩාාවෙන වචන කතා කරන්න පා. කටක් ලැබුණ වචන කියවෙන මේක බොහම අබාන වැරදියට ගත්තුත්. අදකක් ලැබන කුල්ද එකක් ලැබන මිනිස් මොලක් ලබන බෝම අවදානන් රදි විලියට ගත්තුත්. නිසා ජීවිතයක් වර්දවාගන්න වැඩි වෙලාවක් කියන්නේනෑ මේ තත්ප්‍ර ගානක් ඇති. තත්පරගානක වරද කල්පගානක දුකට හේතු කර ගැනීම තමයි. අඥාන මනිසුන්ගේ සිරිත. තින් එනිසා බුදුරජාණන් වහන්ස මුණ නොගැුණනම් දරම ඇහුන ත මු ජනසමාජයේමාන තුයි. ඔබත් අන තුරේ මාත්ත අනතුේ. නිසා ප්‍රශ්න ති ෙ ලෝක ප ශන. ඒ පසක තිබේවා තහාාග දරමේ ජීවිත ගලපාගන්ඩුවේ ප්‍රශන ඔක්කොම කත්තගෙන් තියලා නැති බැරිකම් ඔක්කොම පැත්තගෙන් තියලා ලැබෙන දේන් සතුට පත්වෙලා මෙහම හිතන්ඩ පුරුදු වෙන්න. අද දවසම බුදුගුණ හිතනවා අදමම් බදුරජාන්වාන්සක සම් බද්ගුණ ගනම නේ කරන. අද දවසමම් බුදුරජාණන් වවාන්සගේ විද්‍යාචාන්නන සම්පන්න ගුණේගනම ේ කරනවා. ද ම දුරාන්හසේ සුගත ගුණේගන මෙනයරන. බලන්න කොච්ච හිතනමනවද කියලා සුගත කියන්නේ භාග්‍යතුන් වහන්සේ සාන්ත සුන්දර ගමන්න ඇති නිසා සුගත නම් වනසේක. සොදුරු වචනය ඇති නිසා සුගත නම් වනේක. සොඳුරු මාර්ගය සොඳුරු නිවනට වැඩම කළ නිසා සුගත නම් වනසේක. එහෙම හිතනකොට අපිට පවකාර ගමන්නකට ආරම්්‍යයක් තියන්න පුළුවන්ද. අපේ බුදුරජාණන් වහන්සේ යහපත් ගමන්න ඇති සේක කිය කෙනෙක් අධිපච්ි ගමන් හිතවොත් එදා දවස තව කෙකොට. පඩදුවක්ර ාවවනෙක් මාරුව දාාන වැඩකරන්න පුළුවන් වේදේ මනසට ඒම කරන්න බෑ තව කන ක්‍රවටන්න බෑ ඇඒ සාස්ටන් වහසේ යහපත් ගමනින් යහපත් නිවන මෙත වැඩ කලා මමත් යහපත් ගමන්න නැතිවේ අන්්ඩුවනේ මම හිතන සිටිවිල් යහපත් කර ගණන එක යහපත් ගමන කියන්නේ මුලු ජීවිතයම යහපත් කර ගැනීම ආචාර සමාචාර සමුදායම යහපත් කර ගැනීම. ඉති යහපත යහපත කියනකට හැමෝම යහපතට කැති හැබයි ය ලැබෙන යහපතති හැසිරෙන්න්න කැමතිනෙ අන්න එකයි තියෙන ලොකු මාලුව යහපත ලැබෙන්නේ යහපත හැසරුණොත්න්නේේ ති යහපත්දී හැසිරෙන් ඇට බෝ දෙනාට මඟ පෙන්වීම ලැබිලනෑ. එනිසා මේ මඟ පෙන්වීමෙන්මත් ඔබ ඔබේ ජීවිතය යහපත් කරගන්න පෙරවැරදි පසක තබා පසු තැබීම් පසක තබා නැති බැඩිකම් පසක තබා හිත්වල තියෙන අමනාප වෛරකෝන්තර පැත්තකට දාලා බුදු ගුණසී කරන්න කාටත් කරන්න පුළුවන්දයක් කාටත් පින් වැඩින දෙ අප්‍රමාණ පිනක් වැඩිද. වැඩිය බැරිනම් අරහන් සම්මා සම්බුද්ධ. අරහන් සම්මා සබුද්ධ. අරහන් සම්මා සබුද්ධ මේ මහිතන ැරි දර ෙක් න්නවද. මේ හිත බැරි මහල්ෙක් ද න ල ම ාවක් නැත්තන් කරන්න න තකොට හිත කොටයා නවාද ැබ ොට ලැබ ක් චරිතේ සම්පූර්ණ වෙනවා අහන් සම්මා සම්බුද්ධ අරහන් සම්මා සම්බුද්ධ කියල කියන කොට මුමනකොට එයා වචනයෙන් පින්ම් පුරෙනවා පින් පුරවාගන්නවා. ඒ සඳහ මන යොම වවා මනසැන් පින් පෙරෙන. යුත් පෙන් පිෙනවා ලකූ පික් හස්වනකටයාගේ ජීතය එකතුයෙනවා. අපිහිතමකු කෙනෙක් උදේ අබද වෙලා ඇඳෙන් ිහින හොතටන්. එයා සියලු සත්වයෝ, සුවපත් ෙත්වා, සුවපත් වෙෙත්වා සුවපත් වෙදවා කියන මෙන්න මේ වචනය කටින් කියනවා. එයා එදා දවසේ සියලු සත්වයෝ, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියල කියමින් තමයි හවස්වනකන් කාලෙගත කරන්න. නිද හානෙන් එලියට අධදිවෙච්ච හොත පටත් නිදිහනට යන වෙලාව දක්වා කවරුවාරි සුවපත් වෙෙත්වා සුවපත් වෙත්වා සුවපත් පෙදවා කියල කිය කියා හිටිය යනම් මහාපිනක් එකතු කරගන්නවා. මහා දානෙක් දුනට වැඩි පිනක් එකතු කරගන තමයි. එයා ජීවිතය දවසාවසන් කරන්න. ඉති මේේදී කරන්න බැරි මනුස්සෙකන්නවද කරන්න පුළවා. ඒනත් නොකරන්නේ ුවමනාව නැතිනිසා. වුවමනාව නැතිවන් සසර දුකදන්න නැති නිසා. සසර දුක නොදන්නේ. සසරදුක කියල දෙන්න කෙනෙ නැති නිසා. කියල දෙන්න කෙනෙ ඔොට හම් වෙච නැති නිසා. ඒකොට කල්්‍යයාා මිත්‍රයා මුණ ගැහුණනාම සසරදුක තම ඉස්සල්ලාම කියල දෙන්නේ. ඒම කියල දුන්නා ඔබේ ගැ තවනුුවන තියෙනවනම් ආන නැතිනින් පටන්ගන්නවා ීවිතය. මම හිතන්නේ බොහෝ දෙනාතාම සැබවින්ම දර්මානුකූල ජීවිතයට පාතබලවත්නෑ. ධර්මානුකූල ජීවිතයට පාතබන්න හිතලවත්නෑ ඉතිං ඒ අයට කියන්න තියන්නේ. ඔබෝ ඒ ජීවිතය අධර්මාණුකූල වනන් ගෙබන්නේ ඔබට විපාතිී යහපත් වේද. ඔබ අවාසානෙ හොඳ වෙයිද ඔබම හිතන්න අමුතුවුවෙන් අප පිරිතුරු සපියයන් අවශ්‍යවානිින ඔබමහිතල බම තීරණයාරගෙන ඒ අද රදි කරගන්න එක දවසක් සිල්වත්ව ජීවත්ව වෙන බලන්න. එකක් දවසක් මෙතති ජීවත් වෙලා බලන්න ඒක දවස කරන්න කලින්. හෙට දවස කරන්න කලින් අදව මතයෙන් ජීවත් වෙලා බලන්න හෙට දවසගන් හිතන්න කලින් අදවස බදුගුණසේකරම දල බලන්න කොච්චර මනසර සහැල්ලුවන්ද කියලා. මුන්න තරම් බරක් නැතිවෙනවාද කියලා. මොන තරම් පීඩාවක් අවසං වෙනවාද කියලා. මුන්න තරන්න සැනසීම ඇතුෙන්ම මතු වෙනවාද කියලා. ඔබට කින්න පුොලන් පාඩු වෙන්නන්නේ නෑ නිසා නිතරම පින් පුරවාගන්න ක්‍රමයක් මාමය ඔ බට කියලා දුන්නන්නේ මකක්ද සියලු සත්වයෝ සුව පත් වා සලු සත්වෝ ුව පත් වා සීලු සත්ය ුව පත්ය. පුංචි දුවම වැහෙනවනම් අද දවසේම කියමින් කාලිගත කරන්න. හරුණියෝ ඒ වගේ මැදිවයසය මහල්ලෝ මවාහගැනන්න වන ඔයි කටින් කියන්න සීලු සත්වය ෝ සුව පත් ේත්වා. සියලු සත්වයෝ නිදුක්වෙේදවා. සීලු සත්වයෝ නිරෝගි වෙත්වා හෙම කියනකොට වච්චනයෙන් වචනය හිතන් හිත ගමෙන් ගම එකතු වෙලා පවුල්ලෙන් පවුල කුලයෙන් කුලේ ටින් ටැකතු වෙලා මුළලු මහත් සුවිසාාල මෛත්‍රී බලවේගයක් ශක්තියක්ම හිත ඇතුළ ඇති වෙනවා. ඒ මෙත්්සිිට නැමැති බලවේගයට පුළුවන් ඕනම අභියෝගයක් ජයගන්වන්න. මෛත්‍රරිෙන ඇතිකමයි. ඒ හතු වෙලා ද මයිතයේ ැතිකමනිසා ෛරයකෝන්තරය පිගනීම ඇතිවන ප්‍රාණ ගාතය ඇතිවන අසත් ධරමය ඇතිවන අසත් පුරසක ඇතිවන මෛත්‍රයේ නතිකමන න්මද මෛත්‍රයෙන් ඇතිවෙලා තමතමන්ගේ මහිත්තුල හරියට රත්වච්ච ගිනි බලක් වගේ හදවත පැහි පැහි උතුර තුරාපුර පුරහැම ත පපයේ ගත කරනවා රපත් දුරවරණ වෙනවා ඇස් දෙකත් ගලා හින හම වරනය දුරවාර ශර හ ද වන්න. මරින් මත්තේ අපායි අපපාගාමි වෙන. ඉතින් බුදුරජාණන් වහන්සේේ සාන් තම දහම් දහරාවෙන් නිවන්නේ අන්නේ රත්වෙච් හදවත ඒ රත්වච හදවත නිවන්නන ඔබේ දහම් දරාාව ඔබේ හදවතන ඇතු කරගන්න වෙන ක්‍රම පායක් මේ ලෝකෙනෑ ඉුතින් බුදුරජාණන් වහන්සේගේ මේ සවදායික ධරමය ගැන කියා දෙල්ලී. පිනක ඇති මහිමය ගැන අද මේ බනකත්ාවෙන් කියා දෙෙල්ලි ම බලාපොරොත්තු වෙනම ඔබට අපේ බුදුසස් වනේ මිහිරි බනකතාවක් කියාදීලා. මේ ධරමගත්ාව අවසන් කරන්න. එනිසා මේ වාහල ඔඹ හිතන්න අපිටත් පම්පුරවාගන්න පුළුවන්. වැඩි ආයාසයකින් තොරව පින්පුරවාගන්න පුළුවන්. ඒමක අද්දී මට සීපත්වෙනවා ඒ භාග්‍යවත්තුව අරහත්තුව බුදුරජාණන් වහන්සගේ කාලේ එක් තරා ස්වාමීන් වහන්සේ නමක් මහමගේ ඇවිදගෙන ගිහිල්ලා එක්තරා වෙල්යායක් මැදින් තමන් වහන්සේ වැඩඉන්න ඒ වනල හැබ කරා ඇවිදගෙන යන්න වැඩම කරන්න පටන් ගත්තා. ඉතින් මෙහම වැඩම කරන්න පටන් ගත්තට පස්සේ. මේ වෙල්ලයා අය රහා වඩිනකොට වැහි අඳුරක් ඇවිල්ලා. වලාකුලක්ඇැවිල්ල වහින්න පටන් ගත්තා. ස්වාමීන් වහස වටපිට බැලුව පේන තෙක්මානය ගහක්කාදී මහාවෙන්නට තැනක් නෑ. ඒ වෙලේ තියෙනවා එකර පිදුරකුටිය. කවරුවත් නෑ මේ පිදුරුටියේ ස්වාමන්හසමි පිදුරුකුටියට ඇතුල්ලුණන ඇතුල්ලුණනාට පස්සේ දරා නිපාත වැස්සක් ඇදැහැලුන අකුුණු පුකුරමින් කළුවෙලා වැස්ස වැහල වැැස්ස නිමාවලා. ඇස නිම වෙනොට කුඹර යිතිකාරයා මේ කුටිය ඇතුට නැතම් මේ පිදුරු කුටියට නත්තම්යේ පැලට ආවා. එනකොට ස්වාමින්න් වහන්සේ ඒ කුටියේ ඇතුළේ මඟ පල ලබා මහරහත් භාාවයට පත්වෙලා. සියලු කෙසුන් නසාදැමුවේ ඒ නැත්තන්ගේ කුටිය තුළ වැඩ ඉඳමින්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කුටියය තුළ වැඩ ඉඳමින් මහරහත් භාවයට පත් වෙල උපසග මහත්තයා. ආවට පස්ේ ඔහුට පුණ්්‍යානුමෝදනා සීර් සයෙන් උදාන ගාථාවක් ප්‍රකාශ කලා. මේ කුටේ ගෙන මග පල නිවනින් සැනසුන්නයේ පින්නෙ ඔබට සුවපත් භාවය වේවා කියලා. එතකොට මේ උපාසකතුමා දැන හිටියන ස්වාමීන්වා පෙනමක් මේ කුටියට ගිල්ල. ඇ භහවනා කළ මහරත් භහාවට පත් වනා කියෙන කල් ඇතුව දැනගෙන හිටියන. ඉතින් මේ විදිහට උපාසකතුමා අප්‍රමාණ සතුටකට පත්වයෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැකවදාලා. ඉරදියෙන් දැවදාරලා දිවසින් දැකවදාරලා. බුදුරජාණන් වවාජ රශ්මි දරාවකින් බුදරුව මවා පාලා. හහිරි හඬඩින් ධර්ම දශාවක් කරමින් වදාාරනවා, මේ උපාසක තුමා එේ මෙේ කෙනෙක් නෙම. ඒපාගතුමා මන්ගේ දෑතින් හදපු කුටේ ඇසු කරගෙන හදිසේ ස්වාමන් වහසනමක් මේ කුටිය ඇතුළේ වැඩේඳගෙන මඟ පල නිවනින් සැනසුනා රහදභාවයට පත් වනා. ඒ පින දැකලා නැත්තන්ගේ මොහොත දැකලා උපාසකතුමා සිත පහදවා ගත්තා. සිත පහදවා ගැනීමේ පිනෙන් ලැබෙන විපාකේ මොකක්ද රතන කුට්ටිකනාමින් අනාගතයේ පසේ බුද්ධරාජට පත්වෙනවා කියෙන බුදුරජාන් වවාස නීති විරයක් ලබාදදුන්න. ඒ අන ඇල්ක සිද් ච්ච පි. ඒනි ස්වාමින් වහන්සේලා මහ රහතන් වහන්සේලා සඟරුවන මේ මහපොළේ වැඩ ඉන්නවා කියනෙ සැබ විම්ම වාසනාව. කසාපතක් දරාගෙන න්න හත් හැවිරදි සාමනනිර් නමක් වුණත් මේ මහපොලොේ වැඩ ඉන්නවා කියැන ඒ තරම් වාසනාවක් තවත්නෑ. එනිසා සංගරත්නේ බලය අසීමිතයි. සගරත්ේ අනුවාසා සීමිතයි, දුටු දුට මානයේ දඇත නල්ලෙ තබා වන්දනා කරන්න. මේ කසාබත ලෝකෙ හැමදාම දකිින් හම්බුවනෙ නෑ. කල්පදානකින් දකිින් හම්බෙන් නැතිය වස්තරයක් තමයි මේ කසාවත කියන්නේ. නිත් ඇුම් පැදුු ලක න තරං විධ ලා සිතාවන්ගේ දකින ලැබේ වාන්දින අයත් දකින ලැබේ පැදිනයත් දකින ලැබේ. හැබැ මේේ සාවතන දකින්න හම්බේන්නේ බුදූපතකින්ම පමණයි. බුදුරජාණන් වහන්සේ පහල ව නොත්ම පමණයි. ඉතින් එබන්ු දුර්ල්ල බව පහලවන මේ කසාාවතේ දර්ශනය ලැබිත්‍ර වෙලාවේ ස්වාමින් වහවෙ දැන නමක් දකිනකට සිත පහදවාගන්න සාදු කියන්න පොච්චර පිනක් එකතුවෙනවාද. එදාර උපාසගතුමා තමන්ගේ කුටේ ධනේ ස්වාමන් වහසේ වැඩිය අනේ. ඒ මේ වාමන්වාසේ කුටිය තුළ නිවංසුව වැළඳවානය කළ හිතුවනි අන්නේ සිත පහදවා ගත්තනේ සිත පහදවා ගැනීමේ පින. ඒ තරම් බලවත් මොකක්ද බලවත් භාවය අනාගතයේ පසේ බුදු කෙනෙක් වෙන ව කියල බුදුරජාණන් වන්ේ වදාලා. ඒය උතුමන්වාසේ අදත්තින්නේ සුගතියක දි්‍ය ලෝකයක. ඉතිං අදත් දිවලෝකෙන තව කල්ප ගානකින් පස්සේ පසේ බුදු වෙනකම් ආය දුගතය යන්නේනේ. හැබැයි ඔබට නීත විරණයක් ෑ. බ ම ීවිත පෙස තිස ෝක ට ුන ැරින වර්දවා ගත්තු.ඒ අවධානම භාරාරගෙන වැඩ කරන්න. ඒ අවදාානම දකිමින් වැඩ කරන්න නොදැක්ක වගේ ඉන්න පා ඇයි එහෙම අඳුරකට වට ගන්න මේ ලසන මිනිස් දීවිතය. මොකක්ද ඒ බලබත් චිත්ත විකලතාවේ. ඔබම හිතන්න ඒ අකුසලයකට වැහිලයන්න එහ අකුසලයකට වසඟවෙන් වුවමනානෑ මේ මිනිස් මනසක් ඇතිව ජීවත්ව වන අපි. ඉතින් බදුරජාණන් වහන්සේගේ විවරණය දේශනාවේ කාන්තිය දිනක සත්‍ය වෙනවාමයි. කළ පින්නත්තෝ හැමදාම් සැනසෙනවා. අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින් පුරපුවාය ගුණපුොරපවාය සමහට අනාගතයේ බුද්ධ සාාසනයක සියලු කෙලසුන් අ සාදමා රහත්ව වෙනවා. පෙර බුද්ධ සාසනයන් හි පින්පුරපුයි ගුණපුරපපුොතුම අපේ බුදුරජාණන් වහන්සගේ ශාසනයේ නිවන් අමාසුවේ ලබා සැනසුනා. අහම්බු ලෙස රහතන් ාදර ලෝකහිට පහ වෙන්නේ. හදිසියෙන් ප්‍රහතන් වල ලෝකට පහළ වෙන්නේ නෑ. දවසක් දෙක උත්සාහයෙන් රහතන්වල ලෝකට පහළ වෙන්නේනෑ. රහතන් වහසනමක් ලෝකෙට පහල වෙන්න නං. කල්ප ගානක උත්සහයක් ප්‍රයත්නයක් දරලා තියෙන් ඕෝනි සාරිපත් මොගල්ලන්න මහඋතු කොන්ඩන්න බපබද්‍යයාද මහ උතුම දා ම දාතුර මග පහල ලබ. සියලු උතුම සංසාරගමනේ පින් පුරල ගුණපුරල පාරෙමී පුරල ධර්මය පුරදු කරලා තමයි ඒ සංසාහරදුකින් අතම දෙෙන මාවත පාදාගත්තේ. ඒනිසා ඔබහිතනමද ඔබටත් අදිසිල්ලෙස සහුව නිව ලබේ කෙළ හෙම ලබින්න ප්‍රතිපදාව සම්පර්ණ න්නඕනි. ප්‍රතිපදාව නින්දයාට පස සම්පූර්ණ වනය එකක්නේ ප්‍රතිපදාව එල්ලැඹි සිහිය සම්පූර්ණ කරන්නඕනි. ප්‍රතිපදාව තියෙන අංගමොනමද සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව. කියන කොටස සම්පූණ කරන්න ඕන සීලම වසයෙන්. සම්මාවාචා කියයන්න යහපත් වචන සම්මාකම්න්ද ගැන මේ අයසතුර කරගෙන යහපද්දේ සිද්ධ රීම සම්මාකම්මන්තගේ සම්මා ආජීව කියන්න ජීවිතය උදෙසා යහපදය කිරීම. එතුට ඒ දෙකම සඳහ අපිට අවශ්‍යනුව ප්‍රඥාවක්, සම්මාධිිසා සම්මාංකප වශයන්නේ ප්‍රඥාව පට ඒ කාන්තෙන් දියුණු කරගාන්නටුවනි බුදු බනහලා තතාගත ධර්මයයා හාලා. ඊළඟට සම්මාවායාම සම්මා පති සම්මා සමාධිකෙන සමාධී අංගටික සම්පාදනය වඋනාට පස්සේ සමාධිමත් සිතක් සීලවන්ත ජීවිතයක් ආලෝකමත් හදවතක් ඇති ශ්‍රාවකයෙක් බෞට පත්වෙනවා. ඉතිං ඒක තමයි ප්‍රතිපද ප්‍රතිපදාව අද සම්පෝර්ණ කළො අදම ඒ නිවන් අමාසුවේ ලැබේ. තිබ දාව හෙට සම්පූනකළොත් හිටදවස ්‍රපදාවතව ල්ප ානගලේ හ පත දෙම නිවන ඇත්වෙනවා. ඇයි සැනසීම හොහතතින් මහ තෑහත් කරගන්නේ. සැනසීීම ඇත්වනකොට ලංවෙන්නේමක්ද දුකවිපතනය ලංවෙන්නේ ආයිපදීම තියන සැපයක් නං. බුදුරජාණන් වහන්සේ මහනි නැවතු උපදිය වෝ කියලා දේශනාරනවානි. එහම දේශනා කළේ නෑනි දුක් ජාති පුනක්පුුණා, නැමත නව තිපදීම දුක්මයි, දු ාති න්න. දරාජ්‍ර පතච්ච අලුතු ස්සිස්තෙන් ලාමු සිරි මූමටඩල විවර කල දේශනා කළේ එහෙමනි. දුක් කාජාතිපුනක් වනා. ගහ කාරකදිට් හෝසිකුණගේහන්න කාහසි. ඒ සංසාරය නැමති ගෘහය හදන කෙන ම හොය හොයා හිටීමට දැන් හැබ වනා. ඒ ගෘය හදන වඩුවත් අල්ල ගත්ත හදන විදිහත් අල්ල ගත්ත. ඒ වඩවාගේ කෙරුම් කිවම් සියල්ල මම දැන් අවසන් කලා. විසංකහරගතන් චිත්තා. විසංස්කාර ගත වූ මගේ සිත තන්හානං කහෙමජ්ජගා තන්හාව ගෙබියයාමෙන්. ශාන්තම නිවනින් සුව පත් වෙලා දැන් පමතින්නේ. එක නිසා නේක ජාති සංසාරන් සධහා විසන් අනිබි ස ජාති මරණ සංසාරය මේ සැප සොයා ඇවිදගෙන ගියා ජීවිතයෙන් ජීවිතයට ඒ සැප සොයන්න මේ සුව සොයන්න මේ විමුක්තිය මේ නිදහස සොයන්න කරපු කැපකිරීම ම ප්‍රමාණයි. කරපු අතහැරීම ම ප්‍රමාණ, ඒය අතහැරී මැදින් තමයි උලොතුරා බදු කෙනෙක් ෝගට පහලවනේ. එනිසා ප්‍රතිපදාව සම්පූර්ණ වෙත දවසට ඔබට ඒකාන් තැසුවය ලැබෙනවාමයි. ප්‍රතිපදාවන්නේ වවපක්නවේ. මේ තතාගිතු ධදරමේම එනිසා බුදුගුණ හොඳයට හිතන්න මෙත් වඩන් ඉන්න අනතුරු විදර්ශනාව තුදුරපොරදු කරන්න. ඇ්‍යයි ඇස අනිත්‍යයි යසා නිත්‍යයයි යසා නිත්‍යයයිකෙන අවබෝධී නුවනින් හේතු යුක්ති ඇතිප කල්පනා කරන්න අන්නේ කල්පනාවටගැන විදර්ශනාව කියලා. ඇස දුකයි ඇස අනාත්මයිකන හේතු යුක්ති ඇතිව කල්පනා කරන්න ඒකට කියනවා. විදර්ශනාව කිය ඒ කල්පනාව දියුණු කරන්න නවත නවත දියුණු කරන්න. ඒ කල්පනාවේම කාලය ගත කරන්න ඒ මතකේම් ඒ සහම කාලිගත කරන්න ආන කන්්ඩ විදර්ශා භාාවක් සිද්ධබෙනවා. මමාරුවයි තමයි නි්‍යයයි නිත්‍යය කියලා අවුරදු ානක් නෙමඒ කල්ප ගානක් අල්ල ගතදේ ැන් එක පාට අනිත්‍යය අනිත්‍යය කළ හිතනකොට ඕොක මනස්ස දෙකපාට හුරුවවෙන්නේන පර නිත්‍යූ සුකූ සුබූ සංඥාව මහිතයනවා ඒ තමයි හැට. එඒ එහම නොුවරන්නද එනිසාදයන් අපිට කරන්නතින අමාරුවෙන් හරි එක්ම චිත්තක්ෂණයක් කරි විදර්ශනාව පසුවෙන්න්න ගත කරන්න බලන් එහම පුළුවන් කාලයක්ක් චන කොටි විදර්ශනාව දියුණු වෙනවා. විදර්ශනාඥානය ඇති වුණට පස එයාගේ හදමත ප්‍රබුද්ධයි ප්‍රභහස් වරයි යාලෝකමක් එයායටටකිසිම දවස්ක දුක්විප්‍රදගින් පිඩාවක් එන්නනෑ ආබත් විදර්ශනාව තියෙන නිසාඒ දුක්විපත් අතුරධන් කරන්න පුළුව. බුදුරජාණන්හන්සේ ධරම දශන ර දක් ප ර කරලා. ියල්ලු සැසීම මතු කරලා සිරු අදුරු සෙවනල ඉවත් කරල දාලා බජීවියට අද අදම සැනසීම දෙන්න. අදා අදම සුවපත්භාාවේදන්න. අද අදම සැපේලං කරන්න. භාවනාවකින් සමතයකින් ප්‍රථමත් ්‍යාන ප්‍රතිලාබයකින් ඒ නිරාමිස ප්‍රීතිය යම් කි ගෙනෙක් දගත්ත්. හ කවදක්වත් බුදුරාණන් වහන්ේට හෝ බුදු සසුනට පිටුපාින යම් ශ්‍රාවකයකට ප්‍රමත් දි්‍යානී තිබේෙන යම් භික්ෂුවකට ඒ භික්ෂුව කවදාවවත් අතාගතයන් වහන්සේට හෝ සබ්‍රක්ම චාරීන් වහන්සේලාට හෝ සිල්වුවතුන් හෝ ගුණුවවතුන්ට ද්‍රෝහි වෙන්නනෑ යමකුගේ හිතයේේ සමාධි මාත්‍රයක් ෝ තිබේනම් ඒ භික්ෂුව කෙලසුන්ට වසඟ වෙන්නන්නේ සමාධීන ඇතිවුණට පේ තමයි කෙසන්ට වසංග වෙන්නේ ඊට ප තමයි වියරුවටන්නේ. ඊට පපය තමයි නොකරන පවකම් කරන්න පෙළවෙන්නේ. ඊට පප තමයි මේ මනස අන්ඳුරට හෙලාගන්න. ඉතින් මේ උතුම් ධර්මය ෙද්දිවත් අපිට බැරිවුණුත් මේ පශ්නය විසඳ ගන්න ආය කවදානම් විසඳගන්නද. තින් ඒ කාරණය සිහිපත් කළේ පිනකාසිරිය තම අපි හැම දෙනාටම සැනසීමේ උල්පත සැනසීම හේතුව. මේ ලෝකෙට කල්ප ගානකට පෙර මහා කල්ප අනුන් හතරකට පෙර මේ ලෝකයට පහළ වනා සිද්ධහාර්ථ කියන මහා බුදුරජාණන් වහන්සේ සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ මහා කල්ප අනුන් හතරකට එහා පැත්ති. න් මේ ද්ධර්ථ දුරජාණන් වහන්සේ ලෝකේ අමා දහම දේශනා කරමින් ගමින් ගමට ගමින් නියම්ගමට නියම්ගමින් නියම්ගමට වැඩම කළා පවැඩම කරමින් මහකරුණාවෙන් බ්‍රක්්මස්වරමීරෙන් සනාතන සත්‍යය ධර්ම දේශනා විලාසයෙන් දේශනා කලා බ්‍රක්්මයකුගේ වේසයෙන් විලාසයෙන් දේශනා කලා හැම හදවත් නිවී සුවපත් වනායේ ඉතිහාසේ. ඉතින් අන්නේ කාලයේ හොඳට මිත්‍ර ධරමෙන් බැඳීග යාලු හතර දෙෙක් ටිය. යාලුවෝ කියන අය සැබෑම යහළුවනම් මොකද කරන්න ඕෝල. සැබෑම යහළවා තම යහළුවාගේ මෙලොව පරලොව ඔබ යාර්ථය පිණස පිළිපදිනවා. කොහොම පිළිපදින්නේ වචනයෙන් ක්‍රියාවෙන් ආදර්ශයෙන්. යහුව යහළුවෙකුට ආදර්ශයෙන් ලබා දෙන ඒ මඟ පෙන්වීම වචනවලින් ලබා දෙන්න බෑ. අපි සැබෑ මිත්‍රේෙක් නම් මේ ලෝකෙට. ිැ ල්ල ිත්‍රරගරු න්න ලා පුරොත්තුව වන ල කට පලකොට කරන්න ඕනනි අත්තාාන මේ පටමං පතිරූපය නිමේසේ. පළමු කොටතමා මේ ධර්මය පිහිටන්ටඕන. අත්‍ය මනුසාසය ඊට පස්ස යන්නයට අනුශසනා කරඩුවන නකිලිස්සේය පඩිතු. පන්ඩිතයා පණඩිතයක් කෙලසන්නේන අන්හෙමුණනාට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ උදාර උත්තම ශ්‍රේෂ්ට ධර්මය තුළ පන්ඩිතෙක් වීමේ භාග්‍යය වාසනාව බටත්තියවා. එදා ඒ බුදුරජාණන් වහන්සගේ කාලේ. සිද්ධාර්ථ බදුරජාණන් වහන්සගේ කාලේ ගෝධික සුබාහු වල්ලිය උත්තිය කියන මේ ජීවිතය යාලු හතර දෙෙන එදත් යාළුුව හතර දෙනෙක් ලයිපදුුණා. ඒ යාලු හරෙන ඔවුනෝන්ට ොහොම මිත්‍ර සීලි ඔවුන ඕුන්කට වැඩකරනවා ප්‍රශ්න ගැටු අර්බුධ ඇතිකරගන්නේ නෑ ප්‍රශ්නයක් ඇතිවු කතාහ කල විසඳගන්නවා දුරදික න්න තියන්නේ නෑ සමාවගන්නවා බැද දකිනම ඒමන් හම මිතරත්වයක් පවතිනවා.ඇයි මිතරත්වය කියෙ ලෝක පවන්න හැමෝට බෑ. ත්‍රෝ කලා ොටක් න්න ැයිු ැෑ ිත්‍ර නෙව. සැබෑ මිත්‍රයෙක්ද කියලා ඔබ ඉසිල්ල බ ගැබල ඔබ ඔබේ මිතුරාට වංචවල් කරන්න ඇද. ඔබේ මතුරාට දුකත විපදේදිී පහිට වෙනමද. ඔබේ මිතුරාගේ රහස්ව භාරක්ෂා කරනවද. ඒගේ ඔබ මිතුරට බැරිවෙච් ඕනම මොතක ඔබේ මිතරාව බේර ගන්නමද. ඔබ මිතුරාගේ නුගනයක් කැනකට ඔබ. සතුටුවෙන්න නැද. ඔබේ මිතුරාගේ ගුණයක් ඉදිරී ඔබ සතුට වෙනවද. අන්නු ගුණටික ඔබ තියෙනවන ඔබ ම් තරමට හෝ මිත්‍රේ. හැබැයි සම්පූර්ණ නෑයේ මිත්‍රත්ව. ඔබෝබේ මිත්‍රයාට තිසරණයේ පිහිටන්න උපකාර කල්ලා තියෙනවද. ඔබේ මිත්‍රයාට බුදුරජාණන් වහන්සගේ සරණ ගැන කියලා දීලා තියෙනවද. දර්ම මේ සරණ ගැන කියලා දිල තියෙනවද. සංගරත්න්නේ සරණ ගැන කියලා දීලා තියෙනවද. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියලා දිලතියෙන ආන්හෙම කියලා දීලා තියෙනවන ඔබ මිත්‍රයි. ල්ට ඒගේම ඔබෝබ මිතුරටම ජීවිතය ගැන බුදුරජාණන්වාසිගේ සමත භාාවනා වැඩසටාන ගැන විදර්ශන භාවනා මාර්ගේ ගැන කියලදිලලා තියෙනවද. ඒම කියල දීල නැත්තං ඔබ මිතරත්වය සම්පූර්ණනය. ඔබ හැබෑම මිත්‍රයේක් පනම්. ඔබ පලමුව රදධාව පිහිටලා ඔබ මිත්‍රයා ශරද්ධාවේ පිහිට වන්ඩඕන. ඔබ සැබවින්ම සීලේ පේට ඔබ මිත්‍රයා සීලේ පිටානටන. ඔබ සැබවින්ම ධරමයයාසමින් ඔබේ මිත්‍රයා ධරම යාසම සලස්වන්නටඕන. බ බ ැදිලියුවම න්ැන් ප ජා කරමින් බ මතුර දන්පැන් පූජා කරන වැඩවලට සම්බන්ධ කරගන්නටඕන. බ පැහැදිලියුව ්‍රඥාව පහිටලා බේ මිතුරා ප්‍රඥාවන්තේක් කරන්නනං වෙහෙ සෙන්ටෝන. එන මේ කරුණුටික යම් පමනකට හෝ සම්පාධනේ වෙනකම් ඔබේ ජීවිතේ බේ මතුර සම්බන්ධය ඔබ සැලෑ මිතුරෙක් වෙලානෑ. යම් දවස මේ කටයුතුටික මේ රණාටික සම්පූර්ණනත් අන්න ඒ සම්පර්ණ වෙච් පමනිින්. බැ තරෙක් ලා යන නිසාම මිත්‍රත්වය කනෙක ලහෙසි වැඩක් නෙමයි කෑමකට බීමකට පානක නර්තනක එකකතුවනක නම මිතරත්වේ කියන්න ගමනක් යනක එකකතුවන නෙයි ිතරත්වය කියන්නන්නේ ඒම නත්ත දවරක තුනකට දාවකාලෙක දිනගන්නකට එකවන නෙේ මිත්‍රරත්වය කියන්න. මිත්‍රත්වේ මොක්දවත්තියල අද ජන සමාදය හලුව මිත්‍රය කියයාගන්න දන්නේන්නේ. මිතරත්වේයට තියන්නේ ආධ්‍යාත්මක පදනවා මිත්‍රත්වේ තියන ගැඹුරු පදන මිත්‍රත්වේ කියය. දුරජාන්හන්සගේ ්‍රී දධරම නමැති සබධ තාමය. එනිසා එහෙම මිත්‍රත්වයකින් යුතුව කල්ගත කරන වන යම්කිසි කෙනෙක් ඒ ස්්‍රාවකයාට. සසාය නිවද හද මිත්‍ර හම් ද හල වා ේෙනවා. හල මිත්‍රයෝ ඉන්නවා කියනක මනසක වැටන වෙලාට සෑහන වටිනවා. හැයි මේ ලගට වෙ ලු මන ර ග ාවක් කිය. නවා රි රුව පිව මධන් කරවල තාවකාලෙක සාහනය දෙන්න විහිලු කතා කරනය නෙමෙ. ඇත්තටම ජීවිත මහනදදි ප්‍රශ්යකට මහුණදන්නේ කොහොදමගේ යාලුව බේරගන්න ඒවගේ හළුුවතින් කොහොමද පව් ොවෙන්න ආදීවශයෙන් අන්නේම විමර්සනයක් සහිත අපට උපදෙස් ලබාන හලුවයි මෙතන කල්ල යාරමිත්‍රයා කියන්නේ. අත්හම්මි ජාතම්ම සුකා සහයාතු හේ සුකායා ඉතරීතරයන කුණඥන් සුකන් ජීවිත සංකයම්මි සම්බස දුහස සුකම් පහන. යද දුකගද විපදකදි ප්‍රශනයක් අභිමුවයේදී මිත්‍රයෙක් ඇති බව සැපයා. අත්හම්ම ජාතම්මි සුකාසාහයා ඒවගේම ලදේකින් සතුටු වෙලා ජීවත්වෙන පුළුවන්කමත් සපයා තුට්හේ සුකායා ඉතරීතරයෙන ජීවිතය අවසන් කරනකොට පින්පිරී තිබේනම් එයායටට පසුැවීමක් නයක සැපය. සම්බාදුකසුකම්පහන හැමදුක් අවසන් කරලා ශාන්තම නිවනිින් මනහර නිවනි නිවැන්න පුළුවන්න. ඉති මේ සැපය නොලබලා මේ සැපය ලබන්නේ නැතුව වෙන වෙන සැපඔොයාගනයක් ගියා කියලා ඒ සැපය එච්චර වටින්නේ නෑ. තාව කාලිකො වැදගත්කම් ඇති අපි නෑ කියන්නේ නෑ මොනයම් හෝ තැනක එබඳු සැපසම්පත්වල ආස්වාදයක් රසයක් වින්දනයක් ඇති නමුත් අවසානය දුකයි අවසානය දුකයි. ඉතින් නිසා යහළුව මිත්‍රය හැටි එකකවනාට පස්සේ ඒ යහලුව මිත්‍රියෝ කියනයි ස් සෙල්ලාම බලන්නුවනිේ මමගේ මිතරාවෙන්ුවෙන් කළමනාදය කලාද. යාලුවන්ගේ යුතුකම් බලාපොරොත්තුවෙන කලින් තමා යහපත් යාහලවෙක්වුනාද. මම වගීම් කල්ලලා තියෙනවාද ම යුතුකම් කල්ලා තියෙනවද ම මිත්‍රෙක් වෙලාතියෙනවද. එහෙම බලන කොටඒක ඇත්තටම පේනවනවූ මහපත් මිත්‍රෙක් වෙලා තියෙන කියලා ඔබට ඔබේ මිතර සලකවොත්කන ොත්තකයි. මොකද ඔබ පින්තස් කරග ඉවරයි ඔබ මිත්‍රරත්වේ. ඒ කල බ මිතරත්වට තැන දීලයි වන. එනිසා එදා ඒ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සගේ කාලේ තරුණ දරුව හර බොහෝම මිත්‍ර ධරමයෙන් බැඳල බෝම සමගයෙන් ජීපත් වනා. ඉතින් මේ තරුණෝ හතර දෙනට දවසක්දා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පින්ඩපාති වඩිනවා දැක ගන්න ලැබුණ. ඉතින් බුදුරජාණන් වහන්සේ නක් පින්ඩ පාති වඩිව කියන්නේ පුංචි ලාබයක්ද මන්න තර ලා යයක්ද ක හි. ුදු කෙනෙක් පින්ඩ පාති බඩිනවා යම් ගමකට. මුලු ගමට ඒ ඇති. එක දවසක් වැඩිය අනන් ඇති බුදුරජාණන් වසේ ගමක් නිවන් දකින්න. මොක දේ දැකීම. ඒ හන්ඬ ඇහීම. ඒ බුද්ධ විලාසය දැකීම. ඒ බුදුරජාණන් වවාසගේ ප්‍රාතිහාරය දැකීම, ගමක් නෙවේ නියන් ගමක් නෙේ රට රාජයක් නෙවේ සක්ව ලක්ෂුවපත් කරන්න පුළුවන්. සක්පලක් නෙවේ දස දහසක් සක් වල. එනිසක් කියන්න බෑ ඒ ප්‍රමාණය. දුරජාණන්හසේ දියට පිට පාති වඩිවා මේ තරුණ හරජනට මොන ගැවුණක්. මුණ ගැවුණට පස්සේ ගෝධික නම් වූ ඒ තරුණ අයිදා සංසාරයේදී ඒ විල්්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දැකළ සිත පහදවා ගත්තා. සිත පහදවාගෙන ඉක්මනින්ම ගටගියා ගැට ගහිල්ලලා වලද තිබුණේ හැන්දක් හැන්දැ සමට බත් හැන්දයි තිබුණේ ඒ හන්ද අරගෙනැවිල්ලා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පෝජ කළ. එක්ම බත් හැද. ඉතින් ඒ ත් හැඳද පූජා කරලා. ප සහද කියෙල වන්දනා කරන්නකොට මගේ හලවා එතනින්වවා අනිත් යහළුව ලඟගම යහළුවයින්නවා. යහළුවා මේ දෙස බලාගන හිටිය බලාගන ඉදලා ඒ යහළුවට වෙන පූජා කරන දෙයක් නෑ පසන්න චිත්තෝ පංචප පදෙට්හිිතෝ වදිී. පැහැදුුණු සිතින් පසන්ග පිහිටුවල වන්දනා කළලා දැම් පැලවනි යහළලුව කරන වැඩේ දැක දෙවන හළුවවා පලන මේ යහලුවන්ගේ යහළුවට යහපද්දේ ලැෙනනයටට පලවෙන යයාහළුවවා බත්්‍යයන්ද පූජා කල සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට. දෙවනියාලුවවා ඒක බලාගෙන ඉදලා දෙන්න දෙයක් නැති තැන දන මඩලු බිමෝබ වන්දනා කලා. ඉලක තුන්ව නියාල් වද ද දෙස බලාගෙන දලා මේ දෙන්න කරබපු දේවල් බලාගෙන දලා බෝම සතුරට පත්වෙලලා පුප්පහත් දේන භගවන්තං පූජේසි. හරියට මල් ගුලාවක් අරගෙන ඒ යාුවට තිච මහ ඒේමෝත තිින්බ ක්ති එචරයි මල් ගුලාාවක් අරගෙන සිද්ාර්ථ බදුජාණන් වහන්සක සිරාපිය මභියප ප තැන් පත් කරල සාදර් සිති වදනාලා. සද සි වදනා කලා. ඉන් අනතුරුව හතරව යාලුවම තුන් දෙනනාම කරපු දේ බලාගනහිටිය තුන් දෙ නාම කරපු දේ බලාගනී දල සුමනපු පෙහි පූජ මකාසි, සමීපේ තිබ්බ සමන්වැලින් පිච් වැලින් ල්තිික ක්ම නිින්මනෙලාගෙන දුවගන ගහිල්ල සමන් මල්ටිකක් බුදු සිරිපාබියෙස විසුරු වල බුදුරජාන්වාසික සිරිපතුල සුපිපිසුවද සමන් මලින් පෝජ කලා. ැන්මේ යාලුව හතර දෙෙන කෙනෙකුට කෙනෙක්. අනු ග්‍රහ සපයාගත්ත හැටි, කෙනෙකුට කෙනෙක් පින් පුරපු හැටි. කෙනෙකුට කෙනෙක් වෙන උපනිශත්‍රය කරවපු හැටි. පලවෙනි කෙනා බත් ඇන්ද පෝජ කරනවා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට දෙවන කෙන යදෙස බලායිදකෙන දීගන්න දෙයක් නෑ නමුත් දනමල්ලු විමෝබා අනුනෝදම් වෙලා වන්දනා කරන, තුන්වැනි කෙනා ඉක්ම නිම මල් ගුලාබක් ගහල්ල පූජා කලා හතර වෙනෙන ඉක්ම නිම සමන් මල් මටක් පෝජා කලා. දැන් මේ හතර දෙෙනම කවදාවත් හිතුවෙන ආදි සිද්ධාර්ථ බදුරාණන් වන්ේ මොුණ ගේ කියලා. ඒ අතරෙන කාල්තියා සැසුම් කරලලා ගේපු ගමනක් නෙමීමේ පින්ඩ පාති වඩිදදි සිද්ධාර්ථ බදුරජාණන්වාසි මුණ ගැහිච්ච. අවස්ථාව. ඒ අවස්ථාව ශ්‍රද්ධහව තිබුණා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සිට සීමිත ගෞරවයක් තම හද සන්තානයේ පහල වුණනාන්නේ එකයි වැදගත් වෙන්නේ. තමන්ගේ හිත තුළ ඒ බුද්ධ ගෞරවය පහලවුණා ඒ බුද්ධගෞරවය පහළ වෙලා පූජාකරගනයක් නැතුව වුනත් දනිස් දෙක බිමෝබ වන්දනා කලා බලන්න හිතලා පිනක අසිරිය පිනක බලය. දැ මේ හතර දෙනාාවම ඒ ජීවිතයේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට මේ කරපු බුද්ධෝ පස්ථානයෙන් පස්සේ. මනණින්මත්තේ සුගතීපදුන සුගතී ඉපදිලා මහාකල්ප ගානක් මහාකල්පනු නිරේ වැටුන්නේ පොටිකාලයක් හෙමනෙමේ මහාකල්පානු හතරක් නිරේ වැටුනෙනෑ දුගතී වැටුනෙනෑ. නිරේ නොවැට දුගතයේ නොවැටි ඇවිල්ලා කාශප බදුජාණන් වහන්ේ කාලි තායි මේ හතර දෙනායතු වනා. ආශප බදුජාණන් වහන්සගේ කාලේ මේ හතර දෙනාම පැවිදිවුණා. බලන්ට යාලු කකම මිතරත්තුව යන්නේෙ එක වැදගත්වවෙන්නේ. මේ හතර දෙනාම පැවිදි වෙලා ඉන් අනතුරුව කාශය බුදුරජාණන් වහන්සගේ ශාසනය නිවන්දකින්නට පාරමි පුරාගන්නට සම්පූර්ණ කගන්නටියයුතුලා නමුත් ඒජීවිතය මඟ පලනිව ලැබුණනෑ. ඒජීවිතන් පස්සෙත් මේ හතර දෙනාම දෙවුලොවෙයිපදුණා. අපේ බදුරජාණන් වහන්සගේ කාලේ මේ හතර දෙනාම පාවානුවර මල්ල රජදරුවන්ගේ. ්‍රය හැටිය ොත්‍රය හර දෙ. එක්කනෙකුගේ න තමයි, ගෝධික අනිතෙක් නග නම තමයි සුබාහු නගගෙනාගේ නම වල්ලිය ඊළන් ගෙනනගේ නම උත්තිය. එතකට මේ ගෝධික සුබාහු වල්ලිය උත්තිය කියන හතර දෙෙන පංචි කාලි දම්ම යාලු. වැලි කෙේ පට යා රජ ර රජ ර න හම ල්ල කරන කරන්න. ඒතින් රජකුමාරු එකටම හැදුණයි එකටම වැඩුුණ එකටම ඕවනට උපරාජ බලය හිියවුණ දසක්න්න. රාජිටයුත්තකට පපිලවස්තු නගරයට ගමන් කරවා. කොහෙටද කපිලවස්තු නගරයට ක පිලවස්තු නගරය කියන්නේ බුදුරජාණන් වහන්සගේ ජාත බොහමිය. ඒබෙනකොට බාගෙවතුන්හසේ බුද්ධරාජට පත්වෙලලා. අවරුද්දක්ත් හිලතිමුණනේ බුද්රාජට පත්වෙලා බිබිසා රජතුමාට ධර්මය දේශනා කරල රුවේල් කාශපාදීහ දමනය කරලා පැවිි කරවාගෙන විසි දහසක් රහතන් වහන්සේලා සමඟ කපිලවස්තු නගරයට වැඩම කලා. හලුදායිම රහතන් වහන්සේගේ හරාධනාවෙන් සුද්දෝධදන හරතුමා ඇතුළ ඥාතීන්ට පිහිටවීම පිණිස. ඉතින් මේ වැඩමකරපු ගමන හරිී ආශස්චරය මත් ගමනක් සෑහන කාලයක් වැඩිය පනාන්තර මැදින් වෙල් එෙලි මැදිින් ගුරු පාරෙන් වන සිසිලසේතුරු සිලසේ වැඩම කරලා. වැඩම කරලා දැගේ අපපිලවස්තු නගරේයට සාකයෝ යැන උපතින්ම මානකාරයෝේ මානකාරයෝ ැන නරකායන සිල්වත්තු නමු මාන්‍ය අිකයි. මේ මාන්‍ය අධිකනිසා ාගවත් බුදුරජාණන් වහන්සිට සිද්ද වුණ මේ අයව දමනය කරන්නට යමක මහා ප්‍රාතිහාර සිද්ධ කරන්න. යමක මහා ප්‍රාතිහාර සිද්ධ කරන වෙලාවේ අර රාජ කුමාරවරු හතර දෙනා. අර රාජ කුමාරවරු හතර දෙනා හරියටම කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයි. පිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමය තමඒ හතර දෙෙන. ඒ හතර දෙනාටත් පෙර පිනකට දැකගන්න ලැබනා. මේ අමක ප්‍රාතිහාරය දක්කින කාගෙන සිත නොපහදින්නේ. සියලු දෙනාගේම සිත පාදිනවා. සිලු දෙනාගේම සිතය කාන්තයෙන් බාදිනවා සිත පැහැදුනා මේ හතර දෙනා සිත පහදවාගෙන ඇැවිදි ජීවිත ලබන තැනතම හිත වෙනස් වුන. අන්තිමට මේ රජකුමාරුවරු හතර දෙනාට රජ සැපේපාාව වුණා. රජ මැදුු රාමතක වුණා. මේ රජගුමාරවරු හතර දෙනා කල්පනා කළා අපිනම් නැවතවතාවක් පාවා නුවරට යන්නන රාජ්‍ය භාරගන්නන. මේ ක පිලබස්තු රේම ජාත වූ මේ ක පිලවත්තු පුරේෙන් මහා මහි මරලට වැඩම කළ ශාක කුලේ උපන් සිද්ධාර්ථම හා බෝfataතානන් වහන්සේ බුද්ධ රාජට පත් වෙලා. තර අසිරිමත් ප්‍රාතිහාරයක් දක්වනවා. මේ තර අසිරිමත් ප්‍රාතිහාරයක් දක්වන්නේ. රජුලේ නිත්වෙලා පැදි වෙච්ච රාජ පුත්‍රරේ අප ්‍රරජ කුමාරවරු මේ රජකුමාරයලගේ පැවිදිවෙන්ටෝන අන්නේේ තල පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ දවසකින් අර පෙර පින් කරපු පින් රහත්තු ව. දැ රහතන් තරන හතර දෙන. රහතන්වා පෙ හතරද බෝබ ප්‍රසිද්ධයි. ඇයි ප්‍රසිද්ධවෙ වන්න හතුව රජකුමාරුවර හතරදින රාජ්‍යක අයිතිකාර හරදන ඒ අතහරන පැදවන පැදදිව හත් ව ති ප්‍රසිද්ධ වන්නතුවයි හොඳරටුවව ප්‍රසිද්දයි බෝධගේ පිළි ැනීම රජවරු රාධනා කන්නනවා දම්පැම් පෝජා කරනවා මහජනතාව සලකනවා. ඉතින් මේ හතරදනා බිම්බිසාර රජතුමාගේ රජධහනට වැඩම කලා. බිම්බිසාර රජතුමාගේ රජධහනකයන්නේ රාජගානුවරනි. රජගහන්වරට වැඩම කලා. රජතුමාම ආරාධනා කලේ ඉතින් ගීකාල සම්බන්ධ තාතයන්ට ඇති රජගුමාරුරුත්තක රජගරු සබන්ධයින. ආරාධනා කලේ වස්කාලයකට වත් සමාධම්වෙන්න. ආරාධනා කරලා කොටි හදල දුන්න හැබැයි ඒ කුටි හතරේ වහලෙ ගාන බැරි වුණා අමතක වුණා වහල ගහන්න. බිච්චිටික බැන්ද වහල ගාන අමතකුණ රහතන්මහන්සල කවදාක් ඉල්ලීම් කරන්න නෑ. අපට ේදේ කල්ලා දෙන්න මේේදේ කරලා දෙන්න කෙ හෙම ඉල් ල්ල අන්න නෑ. තින් මේ රහතන් වහන්සේලා හතර දෙන වහාලයක් නැති මේ කුටි හතරට වෙලා සසාමාපත්ති සුුවයිෙන් කල්ගෙෙනනො අපිින්ට පාතග හිල්ලයි විදස කල්ගබෙනනවා. දැ මේ වස්කාලයක කියන දඹදූ තලට දහරා නිපාතව වරුසා ගටින කාලයන නමුත් රජගහනුවට වහින්නේෙ නෑ. ඉතින් රජතුමා බුද්ධිමත් කෙනෙක් ආඩෙ ශ්‍රාවකයේ සෝතාපන්න කෙනෙක් විමසා බැලුව ඇයි මේ වහින්නේ නැති බතේරුුණා විමසා බලනකොට රහතන් වහන්සේලා හතර දෙනකුට මම වස්සා රාධන කලා නමු. කොට ෙනිි කල්ලාල දෙන්න බැරිවුණ. ඒ මහතේම රාජ පුරුසය යොමු කරලා. ඒ කුටි හතර සෙවිලි කලා. සෙවිලි කරන කොටම සෙවිලි කළ අවසන් වෙන කොටම හාත්පසින් අහස කලෝුණ. රහතන් වහන්සේ ලා අතරීමේ ගෝධික රහතන් වහන්සේ කුටි ඇතුළට වැඩම කරලා මෛත්‍රී දිහානයටට සමවැදුණ. සමවැදි මෛත්‍රී දිහානයෙන් නැගිටිනකොටම අවිච්චින්න දහරා ඇති දහරා නිපාතවරුසාාවක් රජගාහනුවට රාජ්‍යට මැදැලුණ. ඒගේ ර හතන්හන්සේල සබාහ වල්ල ත්තිය කියන රහතන්වා වෙල ඒ විදිහටම සේනාසය ඇතුලට හිල්ලලා සමපත්තියට සම ඇදිල නඟිටින කොටම ධාරාණනි පාත් වැසක් දැහලන හරාණි පාතකයන පොඩි වැැස්සක් නෙමේ වැහි කාලයේ දමදිවට සරට වැයි වහිනවාන එහෙම වැක් ඇදැහැරලා ඒ ද මහ රහන් වහසල කටේ ඇතුල ඉන්න ගමන් එක හතන් වහන්සේ කන ගෝධි රහතන් ජ ්‍රකාශ කරනවා. වස්සති දේවෝ යහා, සුගීතන් ජන්න මේ කුටිකා සුකානිවාතා, චිත්තං සුසමා හිතංච මයිහං අහතේ පත්හයස පවස්ස දේව. වරුසාභොබ කැමතිතාක් මේ මහපොළොවතෙමන් ඇදැහැලෙන්න්න. මගේ කුටිය දැන්තෙමෙන් එනෑ. පිණිබිඳුවකින්වත් පලිබෝධයක් නෑ. මගේ හිතත් මදම ම හත් භහාවයට පත් වෙලායි නනි මට සසර බයියය කියන. මේ උදාාන ප්‍රකාශේ ඒ රහතන් වහන්සේ දෙවියන් හඇත ලෝකෙට ඇහෙ ප්‍රකාශ කලා. සැබබින්ම මේක පෙර සංසාරය රස්කල තිනක් පුනරාවර්ජනය කරනවා වගේ දීර්ක ගමනක් ඇවිල්ලා ගමන ආයාසකරයි. ගමන වෙහෙස කරයි. හරි අමාරුවෙන් පාරමීි පිරුවේ හරි අමාරුවෙන් ගුණ පිරුවේ. එහම තමයි. ආයාසකරව වෙහෙසකරුව නමුත් ඇවිල්ලා පාරමී ධරම සම්පාධනය වන බුදු කෙනෙක් මො ගැවුණා. දරමය හවුණන ාන්තම නිවන්සුවෙන් සැනහෙන මාවත විවර වුණ සංසාර සාගරයේ නිමාවනා. ඒ සතුට වචනයකට හැරෙවවා. ඒ වචනය තමයි ඔය ම කිව්වේ. දෙවන රහතන් වහන්සේට ඇතිවෙත සතුට ඒ රහතන් වහන්සේ වචනයකට හරගනවා වස්සතිදේබෝ යත්හා සුගීතන් චන්නම කුටිකා සුකානිවාතා චිත්තං සුසමාහිතංචකායේ. පත්තචයේ ඒ පත්හයසි පවස්ස දේව. ඒ රහතන් වාන්චත් අර අදහසමයි ප්‍රකාශ කරන්න. ඇයි යාලන එකට පාරිමි ගමනක් ආතුවයෙන් අදහස් මෝසයන් සමානයි. වැස්ස වැටේවා මහපොළොව තෙමාවා දහරනිපාත වැදහැලේවා. හැබැයි මගේ හිත කායානු පස්සනාවෙන් සමාධිමත් වෙලා තියෙන ම රහත් භාවට පත් වෙලා තියෙනෙ එනිසාමත ඒ කාන්ත වශයෙන් මේ වැස්සින්. ියක්න වැැස්ස වසීවා කෙල උන්නාාස ප්‍රකාශ කළ. තුන්ව නරහතන් වහස ගීතරත් හරි මිහිරි ප්‍රබෝධාත්මක හැඟීමක් මතුුණ. ඒ රහතන් වහන්සේ ඒ විදිහටම මිහිරි ගියකින් ඒ උදානය ප්‍රකාශ කලා. වස්සතිදේවෝ යත්හා සුගීතන් ජන්නා මේ කුටිකා සුකානිවාතා. තස්සං විහරාමි අප මත්තෝ අත්හැචයේ පත්හයසි පවස්සදේව වැැස්ස වැටේවා මහපොළොව තෙමේවා අකුණු පුපුරාව මට බියක්කෝ පීඩාවක් නෑ. ඇයි ඒ තස්සං විරාමි අප මත්තුව ඒ කුටි ම වාසය කරන්නේ කෙස සහිත වන මේ කෙසුන්ගේ අතමිදිිලා ඒ සෙනසනේ ම වැඩයින්නේ කෙසු සහිත වනේ රහත් වෙලා එනිසා වැැස්සත් නොවැැස්සත් මම සමසිතින් මෙලෝකෙ වැඩඉන්නවා. ඒ ග්‍රහතන් වන්සේටත් අතීත සසර ගමනත් ජීවිත කපුුණරාවර්ජනයත් ඇතිවෙච්ච සතුටත් කිඩෝරය නිමවීමමත් සමගම හිතට ඇතිවෙච්ච ප්‍රබෝධාත්මක හැගීම මිහිරිගීයකින් දෙවියන්ස ඇතලෝකෙට එහෙෙන් ප්‍රකාශ කළා. වස්සතිදේවෝ යත්හා සුගතං ජන්නා මේ කුටිකා සුඛනිවාතා තස්සං විහරාමි අදුතියෝ අතචේ පත්ධයසි පවස්ස දේව. ගැසි වැටේවා ගී මඩල තෙමවා ගහ කොල දළු මලින් සැරසේවා. මම මේ කුටිය තනියමවාසේ කරන මට දෙවැන්නෙක් නෑ දෙවැන්නෙක් නැතිකමයි මගේ සැපය. ම මහ රහතන් වහන්සේ නමක් රහතන්වාසල දෙවැන්නෙක් බලාපපුොරොත්තුවවෙන්නේ නෑ. මෙහම දාායකින් ෝක යාමන්තනය කළ රහ තන්වාජල හතර නම පිරිනිිවන් වැඩිය. අදත් ඒක ඉර්තිනාමය කිතු ගොස ජවවාමානය. අපි අදත් ඒ රහ තන් වහන්සේලගේ චරිතාපදාන සිහිපත් කලාා. එකට ම යාලුව හතරනෙ පින් පිරවා එකටම සසර ගමනක්කාවා. එක්ම පෞවල එකම ප්‍රදේශක රජ කුමාර වෙල යිපදනා. එකකට මගිහිල්ල පැවිදිදවුණ එකට මරහත්තුුණයි එකටම පිරිනිිවන් ගඩිය. හෝ මොන තරන්න සුන්දර සරණයක්ද සුන්දර හැසිරීමක්ද සන්. වන්දනා ගමනක් දේෙසින් අවසන් වනේ ඉතින් ඔබටත් ඔබේ මිත්‍රයන් යහලුවන් හිතවතුන් සමඟ සසර දුකින් අතමි දෙෙන ගමන යාගන්න මේ උදාර දහම් පඩුර උපකාර වේවා කෙල අපි ආශිල්වාද කර.